සිතමතින් නොදකින සිටන් හද ලගින් ලදිින විිෂ්න්මයේ හැමවි සරසා කියා දෙෙමුණේ ප්‍රීමයයි ශ්‍රී ව්චනයයි පළමුුවන දේව ප්‍රකාශනය එළිතරවුව පොතෙන් උපටාගත් පාටයකි. තවත පාතාලයේ අතුරද මහත් දම් පලක්ත අතින් ගත් දේවද්දූතයෙකු ස්වර්කෙන් පැසෙනුදටිමි. ඔහු යක්ෂයාද සාතන්ද වන පුරාථන සර්පයහෙවත් ඒ මකරා අල්ලා අවුරුදු දහස්සකට බැඳ තැබීය ඒ අවුරුදු දහස කෙළවරවනතුරු ඔහු විසින් ජාතීන් තවත් නොරවටන පිණිස ඔහු පාතාලයට හෙලා එය වසා මතුපිට මුද්‍රා තැබීය. මින් පසුම් මද කලකට ඔහු මොදා හැරිය යුතුය. එවිට සිංහාසන දිටිමි. ඒවාඒ හිඳගත්තවුන්ට විිනිශ්චය කිරීමේ වර්ම දෙන ලත්තේය. තවද ජෙසුස් වහන්සේගේ සාක්ෂය නිසාත් දෙවියන් වහන්සේගේ වචනය නිසාත් හිස් ගසාදමළු ලැබූුවන්ගේද? මොරකයාටවත් උගේ රූපයටවත් නමස්කාර නොක්කල උගේ සලකුණ සිය නලල්වල හා අත්තොල නොතෙරු තැනැත්තන්ගේ ආත්මයන්ද දිටිමි ඔුහු යල්ි ජීවනය ලබා ක්‍රිස්තුන් වහන්සේ සමග අවුරුදු දහසක් රජකම් කළහ තවද විශාල දවල සිංහාසනයක්ත එහි වැඩහුන් තැනැන් වහන්සේද දිටිමි උන් වහන්සේගේ අභිමුකෙන් අහසත් පොවත් ගියය ඒවාහි ලකුණක්වත් ඉතිරි නොෆීය මලාවු ලොක්කුඩාසිහල්ලන් සිංහාසනය ඉදි්‍රියෙහි සිටිනු දිටමි පොද්ද දිගහරිනු ලැපීය ජීවන පොතවන තවත් පොතක්ත දිගහරනු ලැපීය පොත්තේ ලියාතිබෙන හැටියට ඒ මියගිය අය තමන්ගේ ක්‍රියා අනුව විිනිශ්්‍යය කරනු ලැපුවෝය මහමෝද එහිවූ මලවුන් භාරදුන්නේය. මරණයක්ත් පාතාලයත් එහයුන් මලවුන් බාරදුන්නේය. ඕහු එකනෙකා තමතමාගේ ක්‍රියයාලෙස බිනිිශ්චකඩු ලැබූහ. මරණයක්ත් පාතාලයත් ගිනිවිලට හෙලන ලද්දේය. මේ ගිනිවිල දෙවන මරණය වේ. යමකුගේෙන් නම ජීවන පොතෙහිල්ලියවින් නැතිබව සම්බවීද ඔහු ගිනිවිලට හෙලනු ලැබිය. ඉන් පස්සු මම අලුත් අහසක්ද අලුත් පොළවක්ද තිටිමි. පලමු අහසත් පළමු පොළවත් පහවගියේය. මුහදද තවත් නොවීය තවද තමාගේ ස්වාමි පුරුෂයාට සරස්සන ලද මනාලියක මෙෙන් සූදානම් කරනු ලැබු ශුද්ධ නකරයවන අලුත් ජෙරුසලම දෙවන් වහන්සේ වෙතින් ස්වාරකෙන් බැසේනු දිටිමි. දේව වචනය මෙසේය. ශුදවර ලෝක්තුවන්ගේ සුවිශේෂය එන්න පුටාගත්පාටයකි. තවද ජේසුස් වහන්සේ ඔවුන්ට උපමාවක් වදාලසේක. අත්තිික්කාගස හෝ අන්කිසික සක්හෝ ගැන සිතන්න. ඒවා දළුලන විට එය දුටුහැටියම ගිම්හනය දැන් ලංවී ඇතැයි ඔබ දන්නාහුය එලෙසම මේදේ සිදුවනු දක්නා කල දෙවියන් වහන්සේකි රාජ්්‍ය ලංවී ඇතැයි දැනගන්න. ඇත්තෙන්ම මමෝපට කියමි මේ සියල්ල සිදු වනතුරු මේ පරම්පරාව පහවනුවැන්නේය අහසත් පොලොවත් පහවයන්නේය ඒත් මාගේ කිසිදු වචනයක් පහව නොවැන්නේමය සුවිශේෂවා්‍යනම් එසේය මේලෝක අපි පාවිච්චි කරන හැම දෙයක්ම පරණවෙනවා. හැම දෙයක්ම කැඩිලයනව බිදිලයනවා. එහෙම වෙනකොට මේ හැම දෙයක් අපි අයින් කරනවා. අහකදාාන. තමයි මේ ලෝකේ තිනෙ ස්වභාවය. මනුස්සෙක්කුණත් වයිසට යනවා. කොච්චර තරුණකම වගේ රැකගෙන ඉන්න හැදුවත් බෙහෙත් ගත්තාත් කොච්චර දේවල් කරත් ඒ වයිසට යෑම ඒ දේ සිද්ධ වෙනවා මයි. අපි දේවල් කොච්චර පරිස්සං කරගෙන පාවිච්ච කරත් කල් යන්න යන්න මේවා පාවිච්ච වෙන්න පාවිච්ච වෙන් පරන වෙනවා. ක්ෂය වෙනවා. ඒ අපිට නවත් අන්න බැහැ කිසිම දේක මේ ලෝකේ හැබැයි. මේ මොනදේ පහවෙලා ගියත් දුන් වහන්සේ කෙනවා එක දෙයක් පහවෙලා යන්නේ නෑ ඒ තමයි අහසත් පොළවත් පහව යන්නේ එහෙත් මාගේ කිසිසිදු වචනයක් පහව නොයන්නේමය කිසිදු වචනයක් පහවෙලා යන්නේ නෑ ඒක් ඇත්ත නෙමෙයිද? එදාඉදං අපිට තියෙන මේ ශුද්ධෝ බයිබලයේ මේ වචන කවදාවත් වෙනස් වුුණද කව දාවත් වෙනස්ුනේ නෑ ඒ වචන කිසිම කෙනෙක්ට වෙනස් කර නොනුනේ නෑ ඒ ප යුද්ධෝ බයිබලතින්ම පොත් වෙනස් කරන්න නුලේ නෑ ඒ වචනය එහෙම්ම මයි ඒ තමයි වචනය ස්තීර බව වචනස්ව ඒ වචනය ස්තීර බව තුළ තමයි ජේසු අපිට කියන්නේ දෙවියන් වහන්සගේ රාජ්‍ය ලංවෙලා තියෙනවා දේවල් සිද්ධ වෙන කොට දේවල් සිද්ධ වෙනකොට ඒ සලකුණු ඒ දේවල් වෙන කොට දේරාජ්‍ය ලංවෙලා කෙලොබට දැනෙන කොට අපි හැම කෙනෙක්ම ඒ වචනය තුළ තමයි අපේ ජීවිත ගොඩ නගාගන්නට ඕන කියන දේ අඳන් වහන්සේ අපිට කියල දෙනවා. අපි ගොඩක් වෙලාට අප ජීවිත විවිධ දේවල් දැන අපි ගොඩ නගාගෙන තියෙනවා දේවල් මත පුද්ගලයන් මත අපි ගොඩ නගාගෙන තියනවා හැබැයි ඒ දවල් නැතිවෙන කොට ඒ පුද්ගලයන් වෙනස් වෙනකොට, ඒ අයත් නැතිවෙලා යනකොට අපිමත්තුර අපේ ජීවිත ගොඩ නගා ගත්තුතින් අපේ ජීවිතත් කඩාගෙන යනවා. කඩාගෙන යනවා එතකොට අපිට අර ලංවෙන දේවරාජ්‍ය හොයාගන්නට බෑ ඒ දේවරාජ්‍යය පහස විදින්නට බැහැ වෙනස් වෙන්න නැති පහවෙලායන්න නැති කැඩෙන්නේ නැති එකමස්තීර තමයි දෙවියන් වහන්සේගේ වචනය. ඒ වචනය ඇතුළේ අපි කොච්චර උනන්දු වෙනවද අපේ ජීවිත ගොඩනගා ගන්න අපි ගොඩාක් දේවල් වලට වෙලාවද දෙෙනවා. පි ගොක් දවට ව මිටංගු කරනවා මිනිස්සුන්ට අපි මීටිංස් දානො අපි හම්බෙන් යනව කතා බා කරනවා. හැබැයි අපේ ජීවිතය ස්තීරවෙන ඒත් දේව වචනයට අපි කොච්චර කාලයක් මිඩංගු කරන්න සූදා නම්ද. ඒ කාලයේ තුළ අපි හැම කෙනෙක්ටම ලංවෙන දේවරාජ්‍යය හඳුනාගන්න පුළුවන් වේවී.